गवेशी। पिदुरंगल रज महाविहारे කුරුණෑගලින් පිටත් වුණ අපි අද යන්නේ ඓතිහාසික පිදුරංගල රජමහා විහාරයටයි සීගිරිය පර්වතයට උතුරු දෙසින් ඉතා රමණීය වූ ස්වභාවික පරිසරයක පිදුරංගල රජමහා විහාරය පිහිටා තිබෙනවා මේ ඉතාම මනස්කාන්ත වූ පර්වතාරාමයේ සීගිරිය රාජධානිය ලෙස තෝරාගත් පළමුවන කාශ්‍යප හේවත් සීගිරි කාශ්‍යප රජතුමා සීගිරි පර්වතය තම රාජධානිය ලෙස තෝරා ගැනෙන විට එය පැවතියේ සංඝාරාමයක් වශයෙන්ය. එහි වැඩ වාසය කළ භික්ෂුන් වහන්සේ වෙනුවෙන් කාශ්‍යප රජතුමා කළ ආරාමය සීගිරි පර්වතයට සමීපේ වූ පෙදුරංගල පුණ්‍ය භූමිය වෙනවා. අක්කර 13ක් පුරා පැතුරුණු තෝතැන්නත් ඒ සමග නැගී සිටි පර්වතයේ වටා පිහිටි ස්වභාවික ලෙන් කුටි සමූහයද උපයෝගී කරගනිමින් භික්ෂුන් වහන්සේලාට අවශ්‍ය සියලු පහසුකම් සලසමින් මෙම බිමෙහි අංග සම්පූර්ණ ආරාමයක් ගොඩනැගුණි. කෙටියෙන් පවසහොත් සේගිරි කාශ්‍යප රජතුමාගේ දායක පන්සල පිදුරංගල රජමහා විහාරයයි. පිදුරංගල ඉතිහාසයේ පිරික්සීමේදී රජතුමා විහාරාරාමයක් වශයෙන් සැකසීමටත් ප්‍රථම ඒ යෝගාවචර භික්ෂුන් වහන්සේ වෙනුවෙන් ආරණ්‍ය සේනාසනයක් ලෙස පැවති බව තහවුරු කරගත හැකි. ක්‍රිස්තු පූර්ව 3 වන හා 1 වන සියවසට අයත් පූර්ව බ්‍රාහ්මීය ශිලා ලේඛන මගින් ඒ බව සනාථ වෙනවා. පිදු අරංගල පිදුරංගල ලෙස ජනවහරයට එක්ව තිබෙනවා. සීගිරියේ උතුරු දොරටුවට පිටතෙන් නීයන්ති නම් වනේ තමාහා තම දූවරු දෙදෙනා නමින් විහාරයක් සැදූ බවත් එය බෝධි උත්පලවන්නා කාශ්‍යප ගිරි විහාරයේවත් බෝ උපුල්වන් කසුප් ගිරි විහෙරයයි විශ්වාස කෙරෙන අතර මහා වංශයෙන් සඳහන් වන දල වෙහෙර මේම බවත් ශිලා ලේඛන අනුව තහවුරු කරගත හැකි. පිදුරංගල පංචවාසික විහාර සංකීර්ණයේ පුදබිමෙහි ඇති නටබුන් ඒ බවට සාක්ෂි දරයි. එහි ඇති ගල් කණු 45ක් සහිත මහල් කීපයක ගොඩනැගිල්ලේ නටබුන් පැරණි උපෝසථාගාරයේ වෙයි. මේ මුගලන් කුමරු කරවා මහානාම භික්ෂුන් වහන්සේ වෙත පිදූ බවත් ලක්බිම වංශ කතාවේ ප්‍රමුඛ ඉතිහාස ග්‍රන්ථය වූ මහා වංශය කොටසක් රචනා කරන ලද්දේද මෙතනදි බවත් ජන ප්‍රවාදයේ පවතිනවා. මෙම උපෝසථාගාරයට නුදුරුව ඇති විශේෂිත ගෘහය පොහොය විනේ කර්ම සිදු කළ සීමා මාලකයේ ලෙස සැලකෙනවා. එම බිමෙහි ඇති පැරණි දාගැබ 1950 වසරේදී මහාචාර්ය
සෙනරත් පරණ විතානයන්ගේ අධීක්ෂණයේ යටතේ කැණීම් කර තිබෙනවා. මෙම දාගැබෙහි විස්කම්භය අඩි 50කේ මාලකයේ සිට උස අඩි 16කේ ස්තූපයේ ඉතා ක්‍රමානුකූලව සැකසූ ධාතු ගර්භයක් පැවති බවත් දිවයිනේ වෙනත් තැනකදී එතරම් ක්‍රමානුකූල ධාතු ගර්භයක් එතෙක් හමු නො වූ බවද සඳහන් වෙනවා. ශිෂ්ටාචාරගත දේශයක පුරා විද්‍යාත්මක කැණීම් ඔස්සේ සිදු කෙරෙන එක් කාර්යයක් වනුයේ ස්වර්ණමය ඉතිහාසයක වගතුග අනාගත පරපුර වෙත සංනිවේදනය කිරීමේ උදාර වගකීම සපුරාලීමයි. නමුත් ඊට ප්‍රථමයෙන් බඩගෝස්තරවාදී නිදන් හොරුන්ගේ අසාධාරණ කැණීම් වලට නතු මෙම ස්තූපේ ඓතිහාසික සාධක අකාමකා ඉතිහාස පොතේ ස්වර්ණමය පරිච්ඡේදය ඉරා දැමීමට තරම් මේ අපාගත ක්‍රියා සාහසික වී තිබෙනවා. පුරාවිද්‍යා කැණීම් වලදී නිදන් හොරුන්ට මගහැරී ගිය බුදු පිළිම, දේව රූප, මැණික්, තඹ කරඬුවක කොටස්, කාෂ වර්ග සහ කිරි ගරුඬ පෝරු කිහිපයක කොටස්ද හමු වුණා. බිම් මට්ටමේ කැණීමේදී අඟුරු කැබලි හමු වීම නිසා පරණ විතාන සෝරින් මතයක් පළ කර ඇත්තේ මෙම ස්තූපය විශේෂ ප්‍රභූවරයෙකු ආදාහනය කළ ස්ථානයක් විය හැකි බවයි. නමුත් මේ පිළිබඳව ආචාර්ය දානියගම ආනන්ද ස්වාමින් වහන්සේ පිදුරංගල විහාරයේ නැමැති පොතේ මෙසේ සඳහන් කර තිබෙනවා. බොහෝ දුරට කාශ්‍යප රජුගේ ආදාහනය මෙහිදී සිදුවන්නට ඇත යන්න පරණ විතානයන්ගේ අදහසයි. එහෙත් පංචවාසික ආරාමයක් තුල බුදුරූ ධාතු නිදන් කිරීමද සමග රහතුන්ද සිටි පිම්බිමක භික්ෂූන් ප්‍රමුඛ සදැහැතියන්ට වැඳුම් පිදුම් කිරීමට හැකිවන ලෙස මේ විහෙරක ස්වරූපෙන් කාශ්‍යප සොහොන කලායයි පැවසීම ප්‍රඥා ගෝචර නොවේ. උන්වහන්සේ තවදුරටත් පවසන්නේ සෙනරත් පරමිතාණයන්ම පවසා ඇති සුවිශේෂී චෛත්‍යයක නිමැවුන් සහිත නිර්මාණයක්. පේත්‍රෝ ඝාතක රජෙකු ලෙස මෙසේ සුවිශේෂත්වයක් කිරීම එකල පැවති ආගමික පසුබිම තුළද සිතීම දුෂ්කර බවයි. එහෙයින් පංචාවාස ආරාමයක ඇතුළත් සර්වඥ ධාතු ස්තූපය මේම යන්න සැලකීම වඩාත් සාධාරණයි. මෙහි ඇති නටබුන් බෝධිගරයේද අලංකාර නිමැවුමකි. ඒ සතරැස් පරිශ්‍රයේ සතර අතින් ප්‍රවේශ ද්වාර ඇත. මැදේ ඇති කවය බෝධින් වහන්සේ රෝපණය කළ ස්ථානයයි. වටපවුරක්ද පියසක් සඳහා ආධාර වූ ගල් කණුද තිබෙනවා. මෙම පුරාවිද්‍යාත්මක නටබුන් පිළිබඳ අවබෝධයක් ඇති කරගත් අප පසුව ගමන් කළේ පිදුරංගල පර්වතයේ දෙසටයි. දීපගවේෂී මෙවැනි තමත් වටිනා වීඩියෝ නැරඹීම සඳහා පුරාණේ YouTube නාලිකාව subscribe කර bell icon එක click කරන්න. පැරණි වාහල් කඩේකින් ඇතුල් වූ අපට මුලින්ම දකුණු පැත්තෙන් හමුවන්නේ දැනට භික්ෂුන් වහන්සේලා වැඩ සිටින සංඝාවාසයයි. අනතුරුව ඒ සමගම දැනට වන්දනාමාන සිදු කරන ඊටාම විරාජමානව වැඩ සිටින බෝධින් වහන්සේ හමු වෙනවා. එයින් වන්දනාමාන කළ අප ගල් පඩිපෙළ දිගේ ලෙන් විහාර භූමියට පිවිසෙන්නට වුණා. මේ කොටස ගමන් කිරීමේදී ඔබ අනිවාර්යෙන් ඔබේ පාවහන් අත දරාගෙන යා යුතු වෙනවා. පැරණි පිළිමගය වඩාත් පුළුල් බිත්ති සහිතය. සෙව් දෙසින් දොරටුද මැද කොටසේ පිළිමගය වෙන්කර එයට ප්‍රවේශ දොරටුවක් දැත. එහෙත් පැරණි පිළිම අද දැක ගැනීමට නොමැත. මෙහි ඇතිනම් විහාර මන්දිරයේ ඇති සැතපෙන පිළිම වහන්සේ සහ භූමි ස්පර්ශ මුද්‍රා පිළිම දෙකක් හා හිටි පිළිම දෙකක් පෞරාණික පිළිම වහන්සේලාය. මෙම හිටි පිළිම වහන්සේලා අවුකන ප්‍රතිමාවේ අනුරුවට ඉදිකල
ශෛලමේ හිටි පිළිම දෙකක් ලෙස පෙන්වා දීමට හැකි. ඒ වගේම මෙම පිළිම වහන්සේලා දෙනම ශෛලමේ පිළිම වන අතර පසු කාලීනව මෙම ප්‍රතිමාවල තීන්ත ආලේප කර ඇති බැවින් බැලූ බැල්මට ශෛලමේ ප්‍රතිමා ලෙස හඳුනාගත නොහැකි. ස්වභාවික ගල් ලෙනක් තොල ඉදි කර ඇතේ මෙම පිළිමගේ ඉහළ ගල් පියස්සේ අලංකාර නෙළුම් මල් රටාවක්ද දැක ගැනීමට පුළුවන්. එසේ මෙම ගල්ලෙනෙහි වම්පස විෂ්ණු දෙවියන් වෙනුවෙන් ඉදි කළ දේවාලයේද පිහිටා තිබෙනවා. පර්වතේ වටා ඇති ලෙන් එදා භික්ෂුන් වහන්සේගේ සංඝා වාසය විය. ලෙන් ලිපි සහිත හා රහිත කටාරම් ලකුණු ඇති ලෙන් 26ක්ද මෙහි වෙනවා. පිදුරංගල පර්වතයේ මුදුනට පිවිසීමට මෙම විහාරයේ දකුණු පැසින් ඇති පාරෙන් ගමන් කළ යුතු වෙනවා. විශාල ගල් අතරින් තනා ඇති මෙම මාර්ගය ගල් පඩි යොදා සකස් කර ඇති අතර ස්වභාවික තොරුවියන ඉහළ සිට සෙවන සලසන නිසා පරිසරයේ গুপ্ত අඳුරු ස්වභාවයකින් යුක්තයි. විවිධ වූ සාකතර නාගස් බහුලයි. නාමල් පෙති විසිරී ගල් මත රැඳී තිබෙනු දැකිය හැකේ. එසේම නාමල් සුවඳ මුසුණු සිසිල් වායුවෙන් ලය පුරවා ගැනීම ගල් පඩි නැගීමෙන් වෙහසන ගතට ඔසුවක්සේය. ගස්වල ගෙඩි කන්නට පැමිණි කුරුල්ලන්ගේ ගීතවත් හඬ වනයේ පුරා රැවුදෙමින් ඇසෙන්නේ කනට මිහිරක් එක් කරෙමිනි. දකුණු පසින් එකෙල්ලේ පෙනෙන පර්වත මුදුන සිතට කිසියම් බියමුසු හැඟීමක් දනවයි. විනාඩි 20ක පමණ ගමනකින් පසු දකුණු පස පර්වතයේ ඇතුළට පිහිටි කොටසේ සංඝයා වහන්සේලා වෙනුවෙන් තනා ඇති කුටිවල නටබුන් දෙක ගත හැකි. අතීතයේ මෙම ලෙන් කුටිවල වැඩ සිටි භික්ෂුන් වහන්සේලාට මෙම නිහඬ නිසල පරිසරය භාවනානුයෝගීව වැඩ සිටින්නට බොහෝ උපකාරී වන්නට ඇත. පිදුරංගල පර්වත මුදුනේහි නැගිනහිර දෙසට සම්මුඛව පිහිටි ස්වභාවික ලෙනෙහි නිර්මාණය කර ඇති ඓතිහාසික සැතපෙන පිළිම වහන්සේ මෙහි ඇති ප්‍රධාන අංගයකි. මැටි ගඩොල් හුණු මිශ්‍රිත විශේෂ බදාමයකින් කරවා ඇති ප්‍රතිමාව අඩි 49ක් පමණ දිගයි. මේ ලොව ඇති පැරණිම සහ විශාලතම පිළිම වහන්සේ ලෙස සැලකෙනවා. පුරාවිද්‍යා විශිෂ්ටයින් වන H.C.P. බෙල් සහ පරණවිතානයන්ගේ මතයට අනුව පිළිම වහන්සේ සීගිරි කාශ්‍යප යුගයට අයත් බව කියවෙනවා. පිළිම වහන්සේ නිමවා ඇත්තේ සීගිරි පර්වතේ සිංහ පාදයේ ඇති ස්ථානෙට හොඳින් දැర్శණය වෙන ආකාරයටයි. කාශ්‍යප රජතුමා සීගිරියේ සිට දිනකට දෙවතාවක් බුදුන් පිදූ බව ජනවහරේ කියවෙනවා. සතුරු ආක්‍රමණයන්ගින් සැඟවී සිටීමට කාශ්‍යප රජතුමාට සිදු වූ නිසා තම රාජධානියේ සිට බුදුන් දකිමින් පුද පූජා පැවැත්වීමට මෙම පිළිම වහන්සේ නිමවන්නට ඇති බව මේ අනුව සිතාගත හැකි. පිදුරංගල ගිරිසිකරේ මුදුන් ස්තරයේ ඇති
ඉතා දොස්කර ගිරි දුර්ගයකින් මෙහි ගිරග මතට පැමිණිය හැකේ. එහිදී දිස්වන සීගිරි පර්වතේ මනස්කාන්ත දර්ශනය නෙතට රසඳුනකේ. මුදුනත ඇති පරිසරය සබා ධර්මේ ඉතා විචිත්‍රවත් නිර්මාණයකේ. මෙවන් වූ රමණීය පසුබිමක සෑදූ සතපෙන පිළිම වහන්සේද දසක ගණනාවකට පෙර නිදන් හොරුන්ගේ නරුම හස්තේට හසුව විනාශ විය. ප්‍රතිමාවේ සිරස සිට උදරයේ දක්වා කොටස සහ මුලින්ම විනාශ කිරීමට තරම් මනුෂ්‍යාත්මයක් ලැබුවද මෙම තිරසනුන් කුරිරු වී ඇත. එම නිසා ගැටුම් වියවුල් මැද්දේ තම ආධ්‍යාත්මික සුවේ සැනසීම වෙනුවෙන් මහත් කැපවීමකින් නිම කළා වූ මෙම සම්බුද්ධ ප්‍රතිමාවේ මහා කරුණාවේ මුව කමල දැකීමට තරම් අපි අද අභාග්‍ය සම්පන්න වී හිඳිමු. ඉන් අනතුරු ඔබට හමුවන්නේ ගිරි ලිපියයි. මෙහි ඇති පූර්වයේ දැක්වෙන අන්දමට ක්‍රිස්තු වර්ෂ 6700 වසරවලට අයත් යයි සැලකිය හැකේ. පූර්ව බ්‍රාහ්මී අක්ෂරවලින් පුරාණ සිංහල භාෂාවෙන් මෙම සෙල්ලිපිය ලියා තිබෙනවා. ගිරිලිපිය දැක ගැනීමෙන් පසු අපට හමුවන්නේ ජල පොකුණයි. මෙතන පසුකර ඉදිරියට ගමන් කිරීමේදී තරමක් කල්පනාකාරීව ගමන් කළ යුතුය. ඒට හේතුව මෙතෙන් සිට පර්වත මුදුනට නැගීමට එක්වරම ඉහළට ගමන් කළ යුතු බැවින් ඒ සඳහා ගල් මතින් දුෂ්කර ලෙස ගමන් කළ යුතු බැවිනි. ඒක පමණිතා වෙහෙස කර ගමනකින් පසු අප පිවිසියේ ගල් තලාවකටය. එතැනට පෙනෙන සීගිරි පර්වතයේ දුටු විට ගත රැඳී විඩාව පහව යන බව නම් ස්ථිරයි. ඒ තරමට අලංකාර ලෙස සීගිරියේ ගල් තලාව පෙනේ. බැලූ බැලූවත් දැකිය හැකි නිල්වන් තුරු වියන අතරින් විරාජමානව නැගී සිටින සීගිරි පර්වතය අතීතයේ කෙසේ අලංකාරව තිබෙන්නට ඇතිද? කාශ්‍යප රජු අද අප සිටින මෙම ගල් පර්වතයේ සිට සිය වාසය සඳහා තෝරාගත් සීගිරි අලංකාරය දැක මොනතරම්නම් ආඩම්බරයකට පත්වන්නේ නැතිද? සැබවින්ම මේ ලෝක රුමයක් ලෙස නම් කිරීම පිළිබඳව අප ආඩම්බර විය යුතුය. මෙතනින් දකුණු පසට හැරුණ විට පිදුරංගල පර්වත මුදුනට ගිය හැකේ. පර්වත ගල් තලාව මත පැරණි දාගැබ් දෙකකට අයත් යයි සැලකෙන නටබුන් දැකිය හැකි. පුරාවිද්‍යාත්මක පර්යේෂණවලට අනුව මෙම ඉදිකිරීම් වලට වසර 2000ක් හෝ ඊට වැඩි ඉතිහාසයක් ඇති බව හෙළි වෙනවා. සිගිරි කාශ්‍යප රජතුමාගේ රාජ්‍ය කාලය ක්‍රිස්තු වර්ෂ 475 491 වගේ කාල සීමාවන් වෙනවා. ඒ අනුව සැලකීමේදී පිදුරංගල කාශ්‍යප යුගයෙන් එහා ඉතිහාසයේද බෞද්ධ පිම්බිමක්ව පැවති බැව් තහවුරු වෙනවා. මේ අදහස වඩාත් සනාථ කළ හැකි තවත් සාධක පිදුරංගල බිමෙන් හමු වී ඇති අතර ඒ වාතර ක්‍රිස්තු පූර්ව 3 සිට ක්‍රිස්තු පූර්ව 1 දක්වා කාලයට අයත් පූර්ව බ්‍රාහ්මීය ශිලා ලේඛන වේ. ඒ අනුව පිදුරංගල මහින්දාගමනයේ සිදු කාලයේ සිටම සිරිලක බුදුදහම ව්‍යාප්ත කිරීමේ පුණ්‍ය භූමියක් ලෙස සහ මහරහතුන් වැඩ සිටි පිම්බිමක් ලෙස සැලකිය හැකේ. මෙම ගල්තලාවේ සිට හාත්පස net යමු කරන විට පෙනෙන දසුන් අලංකාරය net පෙනෙන මානෙ ඇත්තේ එකම හරිත පැහැයයි. තනින් තන කුඩා වැව් රාසියකි. සීගිරිය ලෝක රුමයක් නිසා සංචාරක ආකර්ෂණයේ වැඩි. මෙම ගල්තලාව මදක් ආනතියකින් යුක්තව විශාල ලෙස පැතිර තිබෙනවා. අතීතේ රාවණා රජු සිය දඬු මොනර යන්ත්‍රයෙන් ගමන් බිමන් යන්නට
මෙම ගල් තලාව භාවිතයට ගත්තා යයි ජනප්‍රවාදයේ දැක්වෙන්නේ මෙම සුවිශේෂී පිහිටීම නිසා විය හැකේ පෙදුරංගල පර්වතයේ මතෙන් පහළට බැසි අප දීප ගවේෂි කණ්ඩායම පස්ව ගමන් කළේ ගමන් විඩාව නිවා ගන්නටයි දවස පුරා වෙහෙසී සිටි අපට අපගේ විඩාව නිවා ගන්නට සුදුසුම තැන ලෙස අප කල්පනා කළේ තලටුව වැවයි විශාල භූමි වපසරියක පැතිර තියෙන මේ තලටුව වැව ඉතාම සුන්දර තැනක් එමෙන්ම පෙදුරංගල සහ සීගිරිය එක කෝණයකින් මෙලෙස පෙනෙන එකම තැනද මෙම තලටුව වැවයි මේ සියල්ලම අනාගත දරු පැටවුන්ටද අයිති එනිසා මේ සුන්දර පරිසරය විනාශ නොකර ඔබේ නිදහස් ජීවිතේ විඳින්නේයි සිහිපත් කර සිටිනවා සැමට තෙරුවන් සරණයි මහරහතුන් වහන්සේලා වැඩ සිටි මහා විහාර සංකීර්ණය. ඒ කියන්නේ පුණ්‍ය භූමිය. හරි? එතකොට සීගිරිය ගත්තොත් එහෙම ඒකයිලා රාජධානිය, රජුරුවන්ගේ රාජමාලිගය. ඒතරොයි දෙකම, ඒතරොයි දෙක ඉතර ගත්තාම දෙකම එකම සංකීර්ණය. මොකද දැන් මේකයිලා මධ්‍යම ලංකාවේ භූමි දිහා බලපුවා මධ්‍යම කඳුකරෙන් වෙන් වෙච්ච තනිතලා ප්‍රදේශයේ තියෙන ශේල්ස් වෙනම වෙන් වෙච්ච रावण වටිනා වීඩියෝ නැරඹීම සඳහා පුරාණේ YouTube නාලිකාව subscribe කර bell icon එක click කරන්න.